හැලෝ විවර්ස් වෙල්කම් බැක්. සමහර දේවල් තියෙනවා ඒවා පළමු වතාවට අපි දකිනකොට වාරයකට දෙවාරයක්ම අපිව පුදුමයටපත් කරවන ඒ වගේ දේවල් කීපයක් තමයි අද අපි මේ වීඩියෝවෙන් බලන්නට යන්නේ. ඉතින් ඔබ පුදුමයටපත් කරවන මේ වීඩියෝව ස්කිප් නොකර බලන්න මේ channel එකට ඔබලුත් නම් අපිව subscribe කරලා යාළුවන්ටත් share කරන්න. එහෙනම් අපි සටස් ගාලා වීඩියෝ එකට යමු. Sand castle. ඔයාලට මතකද ගායිස් පොඩි කාලේදී දෙමව්පියන් අපිව බීච් එකට ගෙනිච්චාම අපි සන්තෝෂයෙන් සෙල්ලම් කරනවා විතරක් නැතුව වැලි වලින් මාලිගා දහදනවා. ඒ සීමාවක් නැති සතුට සල්ලි දීලවත් ගන්න බැහැ කියලා තමයි කියන්න ඕන. නමුත් ඔයාලා කවදා හරි මේ විදිහට මාලිගා හදලා තියෙනවාද? පොදුවේ අපි හදන වැලි මාලිගා වගේ නැතුව මේක අමුතු විදිහට තියෙනවා. සුපිරි මිශ්‍රණයක් සහිතව වෙනස්ම උත්සාහයකින් හදන මේ මාලිගා බලන්නට කෝන් අයිස්ක්‍රීම් වගේ තියෙනවා. සමහර වෙරළ තීරවල හදන මේ මාලිගා හැදෙන විදිහ බලද්දි සුපිරි කියලා තමයි කියන්න ඕන. ග්ලාස් බ්ලෝවර්. කිසිසේත්ම එකට මිශ්‍ර කරන්නට බැරි දේවල් තමයි ජලය සහ ගින්දර කියන්නේ. නමුත් මේ දෙකම එකට මිශ්‍ර කරා වගේ තියෙන මේ දේ දැක ගන්නට පුළුවන් වෙන්නේ වීදුරු වලින් හදන ග්ලාස් නිෂ්පාදනය කරන ස්ථානවලදී පමණයි. බෙන් කර ස්ට්‍රෙච් කරලා ජලය වගේ තියෙන මේ ලාවාත් සමගම අලුත් හැඩයක් ගන්නා මේ පුදුමාකාර ග්ලාස් බ්ලෝවර්ස් කියන දේ බලන අපේවත් පුදුමයට පත් කරනවයි කියලා තමයි කියන්න ඕන. ක්වික් සෑන්ඩ් ඇඩ්වෙන්චර් කියන නමින් තේරුමක් නැති තැන්වලට ගිහින් ගැඹුරු පතවලවල්වල සහ කාන්තාරයේ තිබෙන වැලිවලට යටවෙනවා වගේ දේවල් අපි චිත්‍රපටවල දැක තිබෙනවා. නමුත් චිකාගෝ වල තියෙන මේ බවුන්ස් වෙන බීච් එක ඔබ කවදාවත්ම දැකලා නැතුව ඇති. මේ වෙරළ තීරයේ තියෙන තෙත් සහිත වැලි උඩ අපි පැන්නහම ඒක මේ විදිහට විශාල බැලුන් එකක් උඩ පැන්නහම බවුන්ස් වෙනවා වගේ බවුන්ස් වෙනවයි කියලා කිව්වම කීයෙන් කී දෙනාද විශ්වාස කරන්නේ? කකුල තිබ්බහම යට වෙන්නේ නැතුව බවුන්ස් වෙන මේ ස්ථානය මෝතාජලි වගේ පැද්දෙනවා නේද? ඒ කියන්නේ ඒ වගේ ෆීල් එකක් දෙනවා නේද? තුජා ප්ලාන්ට් බලන්නට ගොඩාක්ම වෙනස්ම විදිහකට තියෙන හා හිතට නිදහසක් ගෙන දෙන මේ පැලයට කියන්නේ තුජා ප්ලාන්ට් කියලා. කානිෆර්ස් කියලා කියන කූරු කූරු වගේ තියෙන මේ පැල බොහෝ රටවල්වල තිබුණත් චීනයේ කඳුකර ප්‍රදේශවල තමයි මේවා වැඩිපුරම හැදෙන්නේ. බලන්නට කොළපාට බොම්බයි මොටයි වගේ තියෙන මේ පැල මේ විදිහට සුළඟට සෙලවෙන එක බලන්නටම ගොඩාක් දෙනෙක් එන නිසා මේ පැලය චීනයට එන ටූරිස්ට්ලගේ ආකර්ෂණය දිනාගෙන තියෙනවා. කම්ප්ලෙක්ස් මැෂිනරි. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන සහ දකින සමහර දේවල් නිර්මාණය කරන්නේ අසාමාන්‍ය විදිහට. ඒ විදිහට නිර්මාණය කරන දෙයක් තමයි මේ කඳන් කපා කොටා කරන නිර්මාණ. මහා විශාල පතකඳන් මේ විදිහට පැන්සල් වගේ ලස්සනට උල් කරලා පැය කිහිපයකින්ම මේ විදිහට දිලිසෙන ලස්සන හැඩයක් ගන්නා මේ වීඩියෝව බලන අපිවත් පුදුමයටපත් කරා. ඇලෝවෙරා ජෙල්. ස්වභාවයෙන් ලැබෙන වටිනාම දෙයක් තමයි මේ කුමාරිකා ශාක කියලා කියන්නේ. අධික වශයෙන් සෙවල ගතියක් තියෙන මේ දේ ගැන අපි හැමෝම දන්නවා විතරක් නැතුව පාවිච්චි කරලා තියෙනවා. පොලිෆෙනෝල්ස් කියන ඇන්ටිඔක්සිජන් එක මේ ගොඩක්ම තියෙන නිසා මේ අපගේ සමේ රෝගවලට ප්‍රතිකාරයක් විදිහට ගන්නවා. ඉතින් අපට ස්වභාවිකව ලැබෙන මේ වටිනාම දේ ස්ලයිම් එකක් වගේ අදින වීඩියෝව තමයි දැන් ඔයාලා බලාගෙන ඉන්නේ. පෆ් බෝල් මෂ්රූම්. ගිනිකඳු පිපිරි කඩා වැටෙන වීඩියෝස් බලන අපිව පුදුම කෙරුවාට කවදාවත්ම ළඟට ගිහින් බලන්නට නම් බැහැ. නමුත් ඒ අත්දැකීම මේ හතු වර්ගයේ අපිට ලබා දෙනවා. මේකට තමයි පෆ් බෝල් මෂ්රූම් කියලා කියන්නේ. මේ වර්ගයේ වේලිච්ච මෂ්රූම් එකක් උඩ මේ විදිහට ලාවට තද කරාම මේ මෂ්රූම් එකට ඉහළින් තියෙන සිදුර මගින් පවුඩර් වගේ යම් දෙයක් මේ විදිහට හයි ප්‍රෙෂර් එකෙන් රිලීස් වෙනවා. ඒක ස්ලෝ මෝෂන්ව වීඩියෝ කරලා බැලුවහම ඇත්තටම ඒකින් සුපිරි අත්දැකීමක් අපිට ලබා ගන්න පුළුවන්. සී ගූස්බෙරි. අඟහරු වල ඉඳන් පිටසක් වල ජීවීන් වගේක් කැවිත් එලොන් මස්ක් එක්ක කතාබහ කරලා නැවත ගියයි කියලා කිව්වහම අපි කාටවත්ම ඒ ෂණිකෙන් විශ්වාස කරන්නම බැහැ. ඒ විදිහට බලපු ගමන් විශ්වාස කරන්නට බැරි සහ මේකත් එක්ක ජීවියෙක්ද කියලා විශ්වාස කරන්නට බැරි ජීවියෙක් තමයි මේ. ජෙලි වගේ සහ බබල්ස් වගේ වෙරළ තීරයේ පෙරළීගෙන දුවන මේ ජීවියාට තමයි සී ගූස්බෙරි කියලා කියන්නේ. මුහුදු නෙල්ලි වශයෙන් හඳුන්වන මේ ජීවියා ක්‍රවුන් ජෙලි ෆිෂ් ලගේ වර්ගයට අයත් වෙනවා. උතුරු ඇට්ලාන්ටික් වෙරළ තීරවල පමණක් අධික වශයෙන් දක්නට ලැබෙන මේ ජීවියා පළමුවරට 1776 වන වසරේ තමයි සොයාගෙන තියෙන්නේ. ගොඩාක්ම සංකීර්ණ ශරීර සංයුතියකින් තිබෙන මෙය පණ ඇති ජීවියෙක් කියලා කිව්වහම කවුරුවත් විශ්වාස කිරීමට සූදානම් නෑ. නමුත් ඒක තමයි ඇත්ත. චැමේලියන්. තැනටයි අවස්ථාවටයි ගැලපෙන පරිදි තම ශරීරයේ වර්ණය වෙනස් කරගත හැකි උර්ග විශේෂයක් තමයි මේ චැමේලියන්ස්ලා කියන්නේ. මේ කටුස්සන්ගෙන් සමහරෙක් මිනිසුන් සමග සුහඳව හිටියත් වනාන්තරවල ඉන්න කටුස්සන් නම් එහෙම නෙවෙයි.
තත්පරයකට වඩා කුඩා කාලයකින් ඒ කියන්නේ විදුලි වේගයෙන් දිව දික් කර ගොදුර අල්ලා ගන්නා මේ උරගයාගේ දිව තම ශරීරයට වඩා ගොඩක් දිගයි. ඉතින් මේ වීඩියෝව මෙතනින් අවසන්. මෙතෙක් නැරඹුව ඔබට ස්තුතියි. මේ වීඩියෝවට ඔබ කැමති නම් ලයික් කරලා යාළුවන්ටත් ෂෙයා කරන්න. එහෙනම් අපි හෙටත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට බයි බයි.